හයි ගෝවන් අද අපි ඔයගලන්ට පෙන්වන්න යන්නේ මේ නිතර ෂෝල්ඩර් ජොයින්ට් එක පණින අය ඉන්නවා. ඒ අයගෙට අපි මොකද කරන්න ඕන ප්‍රතිකාර කියලා වීඩියෝ පුරාම රැඳි සිටින්න මම කියන්නම්. හුඟක් වෙලාවට මේ එකපාරක් මොකක් හරි විශේෂ ලොකු ඉන්ජරි එකකින් පස්සේ ෂෝල්ඩර් එක පණින අය ඉන්නවා. ඒ වගේ ලොකු අනතුරකින් පස්සේ සමහර අයගේ වෙනත් හේතු හින්දා එතන තියෙන දුර්වලකම් හින්දා පේශි වල දුර්වලකම් ආගාධයට පත් වෙච්ච හින්දා මේ ෂෝල්ඩර් එක පයින්න පුළුවන්. එහෙම වුණොත් එතන අර පාංශ පේශි වල දුර්වලකම නිසා නැවත නැවත පයින්න ඉඩ තියෙනවා. ඒ නිසා අපිට කරන්න තියෙන්නේ මේ ෂෝල්ඩර් ජොයින්ට් එක ශක්තිමත් කරගන්න, ඒ වටේ තියෙන පේශි ශක්තිමත් කරන්න. හුඟක් වෙලාවට මේ ගොඩක් අය නිතර අහනවා මගේ ෂෝල්ඩර් එක නිතරම පයින්නවා, මේකට මොකද කරන්න ඕන කියලා. සමහර ශල්‍ය කර්ම කරන්න යනවා. ඉතින් විශේෂයෙන් ශල්‍ය වෛද්‍යවරු මේ විදිහට ඒව හදනවා. විශේෂයෙන් අපිට පුළුවන් බෞද්ධ චිකිත්සකවරු විදිහට ෂෝල්ඩර් ජොයින්ට් එක වටේ තියෙන පේශි, ඩෙල්ටොයිඩ් පේශි, ඒ වගේම ශක්තිමත් කරාම ඒක හියුමරස් එක හෙඩ් එක අර ග්ලිනොයිඩ් කැවිටි එක ඇතුලේ තියාගෙන ඉන්න පුළුවන්. ඔයාලා දන්නවා මේ අස්ථි පද්ධතිය හැදිලා තියෙන්නේ පේශි වලින් බැඳිලා. දැන් ලිගමන්ට්ස් වගේ බන්ධනියෙම ඉරිලා ඇදිලා ගියොත් ස්ථායිතාව නැති වුණත් අපිට පේශි වලින් ශක්තිමත් කරලා ඒක යථාර්ථත්වයට ගන්න පුළුවන්. ඒ නිසා විශේෂයෙන් මම අද පෙන්වන්නම් පොඩි ව්‍යායාම දෙක තුනක්. හුඟක් වෙලාවට මේ ෂෝල්ඩර් ජොයින්ට් එක පනින්නේ අත ශරීරයෙන් ඉවතට ඔසවන ගමන් එක්ස්ටර්නලි රොටේට් කරොත්, ඒ කියන්නේ අත මෙහෙම යනකොට තමයි හුඟක් වෙලාවට මේ ෂෝල්ඩර් ජොයින්ට් එක පනින්නේ. ඉතින් අපි ව්‍යායාම තියනවා මේ ශක්තිමත් කරගන්න චලනය සිද්ධ නොවෙනසෙ කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපිට පුළුවන් වැලමිට ඇඟට හේතු කරගෙන අපේ අනිත් අතෙන් විරුද්ධ බලයක් දෙමින් ඒකට විරුද්ධව ෂෝල්ඩර් ජොයින්ට් මේ වැලමිට මෙහෙට ගෙනියනවා. ඒකෙදී අපිට පුළුවන් මේ වටේ ෂෝටේට ඔෆ් මසල් ස්ට්‍රෙන්ත් කරගන්න. ඒක ඇතුල් පැත්තටත් ගන්න පුළුවන්. මගේ අතට බලයක් දෙන්න. මගේ අත තල්ලු කරන ශරීරෙන් ඉවතට. මෙහිදී වැලමිට ශරීරයට ගෑවිලා තියෙන්න ඕන. මෙහිදී වෙන්නේ උරහිස් සන්ධිය ඉවතට කැරකෙනවා. ප්‍රගණ්ඩාංශයේ හිස ඉවතට කැරෙනවා. ෂෝල්ඩර් එකේ එක්ස්ටර්නල් රොටේෂන්. දැන් ශරීරයේ දෙසට ගන්න අත මේ බලයට එරෙහිව ගන්න. ශක්තිය දාලා ගන්න. මේකත් ශක්ති ජනක ව්‍යායාමයක්, ස්ට්‍රෙන්තනින් එක්සර්සයිස් එකක්. මේදී තව එකක් එළියට, තව එකක් ඇතුළට. හොඳයි. ඒ වගේම පොඩි වැලිකොට්ටයක් හරි ඩම්බෙල්ලයක් හරි කිලෝ එකක විතර බර ප්‍රමාණයක් අරගෙන ඉස්සරහෙන් අත ඔසවන්න පුළුවන්. ඒ වගේ අත ඉදිරියෙන්, ශරීරයට ඉදිරියෙන් අත ඔසවන්න, වැලමිට දිගහැරගෙන. දැන් හිමීට පහත දාන්න, නැවත ඔසවන්න. මෙය වරකට 10 බැගින් දවසට 3 පාරක් කරන්න. ඊළඟට පුළුවන් අත පැත්තෙන් අත ඔසවන්න. අත ශරීරයෙන් ඉවතට ඔසවන්න, වැලමිට දිග අරගෙන. ටිකක් තියන් ඉඳලා නැවත බිමට දාන්න. නැවත වතාවක් ඒ විදිහට කරන්න. දිනකට 3 වතාවක් 10 පාරක් එක් වරකදී කරන්න. මේක විනාඩි 2-3ක් කරන්න පුළුවන් මුල් කාලේ. ඊට පස්සේ ටික ටික වැඩි කරන්න පුළුවන්. ඔසවන බරත් ක්‍රමක්‍රමයෙන් වැඩි කරන්න පුළුවන්. මේ ව්‍යායාම තුන ඔබලා කරලා බලන්න. ළඟම ඉන්න බෞචිකසේ ඔයගලන් හම් වෙන්න පුළුවන්. මේක පිළිබඳ තව දුරටත් උපදෙස් ගන්න. එහෙනම් ඔයගලන්ට යමක් අහන්න තිබුණොත් මගේ කමෙන්ට් සෙක්ෂන් එකෙන් අහන්න. බොහොම ස්තුතියි.